Namaskar, kianne panchasila samadhan wenata. Buddham saranam gacchami, Dhammam saranam gacchami, Sangham saranam gacchami, Dutiyampi Buddham saranam gacchami. Dutiyampi dhammam saranam gacchami. Dutiyampi sangham saranam gacchami. Tatiyampi buddham saranam gacchami. Tatiyampi dhammam saranam gacchami. Tatiyampi sangham saranam gacchami. Panatipata viramani sikkhapadam samadhiyami. Adinna dana viramani sikkhapadam samadhiyami. Kamesu micchachara viramani sikkhapadam samadhiyami. Musavada viramani sikkhapadam samadhiyami. Suramira majjapama dattana viramani sikkhapadam samadhiyami. Pinnutuni api ගිලන්පසු බුද්ධ පූජාවන් පවත්වන්නටයි සූදානම් වන්නේ. තථාගතයන් වහන්සේ මේ ගිලන්පසු පූජාවන් පිළිගන්වා සේක්වා. උන්වහන්සේගේ සීල සමාධි ප්‍රඥා
Vimukti vimukti jnanadi gunaskandaya anantai apramanai. E gunaskandayata me pradipa pujavan, e wagema mal pujavan, gilanpasa pujavan puja veva. Apage avidya andhakare duruvi karadara kamkatulu nivasana salannata unwansege dahama. අපට වඩ වඩාත් ඵල ප්‍රයෝජනවත් කරගන්නට මේ උතුම් පින්කමත් හේතු වේවා වාසනා වේවා කියන ශ්‍රද්ධාවෙන් අපි කවුරුත් එක්ව ගාථා කියමින් බුද්ධ පූජාවන් පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති වන්දාමි චේතියං සබ්බං සබ්බධානේ සුපතිද්ධිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමතං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං උප්පං මිලායාති යථායි ධම්මේ කායෝ තථායාති විනාස භාවං අධිවාසේතුනෝ භන්තේ පානියං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය අතිගන්හාතු මුත්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සතු සතු උනේ පින්නතනි අද අපි සූත්‍රයක් සාකච්ඡා කරලා ඒ සූත්‍රය පිළිබඳව අපිට තියෙන අවබෝධය පුළුල් කර ගැනීම අපේක්ෂා කරනවා සාමාන්‍යයෙන් භාවනාවේදී අපි කතා නොකෙරුණත් මේ සූත්‍රය සාමාන්‍යයෙන් භාවනාවේදී අපිට කතා කරන්න හම්බෙන්නේ නැති හේතුවක් තමයි දිව්‍ය සමාගම බුදුහාමුදුරුව දැහැදකින් ආවාය කියලා තියෙන මහා සමය කියන සූත්‍රය තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මේ සූත්‍රයේ මෑතකදී දිනපතා වගේ රාත්‍රියේදී සජ්ජායනා කරන්නට අවස්ථාව මම උදා කරගත්තා. එහිදීත් මට තේරුණා මොනතරම් මේ සූත්‍රයේ අර්ථය දැනගෙන ඉන්නවා නම් කෙනෙක්ට එයින් ගොඩක් ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන් කියලා. ඉතින් මේ සූත්‍රය සජ්ජායනා කරනකොට දෙවියන් බොහෝම කැමැත්තෙන් අහගෙන ඉන්නවා කියලා තමයි සාමාන්‍යයෙන් සාහිත්‍යයේ සඳහන් වෙන්නේ.
එතකොට අපිට ලැබිලා තියෙන කාලය පැය භාගයක් විතර අරගෙන හැකි පමණ මේ සූත්‍රය අවබෝධ කරගනිමු කියලා යෝජනා කරමින් අපි ආරම්භ කරමු. එකන් සමයම් භගවා සක්කේසු විහෙරති කපිලවස්තුස්මින් මහවනේ. එතකොට ශාක්‍ය ජනපදයේහි කපිලවස්තුහි තමයි එහි මහවනේහි භික්ෂු සංඝයා සමග භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. සබ් පංච මත්තේහි භික්ඛු සතේහි 500ක් පමණ භික්ෂූන් සමගයි වැඩ හිටියේ. සබ්බේ හේව අරහන්තේහි උන්වහන්සේලා සියලු දෙනාම රහතුන් වහන්සේලා. දසහිච ලෝක දහතුහි දේවතා දස දහසක් දස මේ ලෝක දස දහසක් ලෝ ධාතු වල ඉන්න දෙවිවරු ඒ භූයේන සන්නිපතිතා හොಂತಿ බහුල වශයෙන් පැමිණිලා හිටියා. භගවන්තන් දස්සනාය භාග්‍යතුන් වහන්සේ දැකීම පිණිස භික්ඛු සංඝංච භික්ෂු සංඝයා දැකීම පිණිසත්. අතකෝ චතුන්නං සුද්ධාවාස කායිකානං දේවානං ඒතද හෝසි. මේ වෙලාවේ සතරවරම් දෙවිවරුන්ට සුද්ධ සතරවර සුද්ධාවාස කායික දෙවිවරු හතර දෙනෙක්ට මෙහෙම හිතුණා. බ්‍රහ්ම ලෝකවල ඉන්න සුද්ධාවාස කායික ඒ හතර දෙනාට මෙහෙම හිතුණා. අයංකෝ භගවා සක්කේසු විහෙරති සතරවරන් දෙවරු නෙමේ සුද්ධාවාසික කායික සුද්ධාවාසවල ඉන්න සුද්ධාවාස කියන බබලෝවල ඉන්න දෙවරුන්ටයි දෙවරු හතර මේ හතර ඉන්න දෙවරුන්ට හිතුණා. භාග්‍යවතුන් වහන්සේ කපිල වස්තුවේහි මහවනේහි වැඩ ඉන්නවා භික්ෂු සංඝයා සමග. අපි බලන්න ගියොත් හොඳයි යන්න ඕන මයම්පි අපිත් එහෙනම් යමු. තේ යේන භගවා තේනුප සංගමය. ඒ භාග්‍යතුන් වහන්සේ ඉන්නේ කොතැනද එතෙන්ට යමු. උපසංකමිත්වා ගිහිල්ලා භගවතෝ සන්තිකේ පච්චේක ගාතම් බාසෙය මාති. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහ මේ වගේ ගාථාවන් සජ්ජහායනා කරමුයි කියලා දෙවිවරුන් ගාථා හිතාගෙන මෙහෙම කියමු කියලා යන්න තීරණය කරා. අත කෝ තා දේවතා ඊට පස්සේ ඒ දෙවිවරු සේයතහාපි නාම බලවා පුරුෂෝ හරියට බලවත් පුරුෂෙක් සම්මිංජිතං වා බාහං පසාරේ. හකුලගෙන ඉන්න අතක් එකපාර දිගාරින්නේ කොහොමද? පසාරිතං වා බාහං සමිංජේය. මෙහෙම දිගෑරලා තියෙන අතක් බලවත් පුරුෂයෙක්නේ එකපාර හකුලවන්නේ කොයි වගේද? අන්නේ විදියට සුද්ධාවාසේසු දේවේසු අන්තරහිතා සුද්ධාවාස දිව්‍ය තලයෙන් අතුරුදහන් වෙලා භගවතෝ පුරතෝ පාතු රහේසු භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා පෙනී හිටියා. අතකෝ තා දේවතා භගවන්තං අභිවාදෙත්වා. ඊට පස්සේ දෙවිවරු භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ඒකමත්තං අට්ඨංසු එකත් පසකින් හිටියා. ඒකමන්තං තිතාකෝ ඒකා දේවතා එකත් පසකින් හිටිය මේ දෙවිවරු මේ ගාථා කියන්න පටන් ගත්තා. ඉමං ගාථං අභාසි මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගත. පවනස්මින් කියලා කියන්නේ කැලේ. මහා සමයෝ ලොකු සමිතියක් නේද? භාග්‍යවතුන් වහන්සේත් වැඩ ඉන්නවා, රහතන් වහන්සේලා 500ක් වැඩ ඉන්නවා. එතකොට භූමාට දෙවියන් ඇතුළු දස දහසක් ලෝක ධාතුන්හි දෙවිවරුත් පැමිණිලා ඉන්නවා මේ භික්ෂු සංඝයා සහ භාග්‍යවතුන් වහන්සේ දැක ගැනීමට. එතකොට ආගතම්හ ඉමං ධම්ම සමයම් මේ ධම්ම සභාවට අපි පැමිණියා. දක්ඛිතායේ අපරාජිත සංඝන්ති පරාජය නොවී මේ මාර්යා පරාජය කළ අපරාජිතව වැඩ සිටින භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේත් දැක ගැනීම පිණිස අපිත් ආවා කියලා ගාථා සජ්ජායනා කළා. අතකෝ අපරා දේවතා ඊට පස්සේ වෙනත් දෙවිවරු භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි භාග්‍යතුන් වහන්සේ ඉස්සරහ මෙන්න මෙහිම ගාථා සජ්ජායනා කළා. తత్ర භික්ඛවෝ සමාදහංසු එතන ඉන්න භික්ෂුන් වහන්සේලා සමාදහංසු හිත උන්වහන්සේලාගේ එකඟ වෙලයි සමාදන් වෙලා සමාහිත වෙලයි තියෙන්නේ. චිත්ත මත්තනෝ උජුකමකංසු චිත්ත මත්තනෝ උන්වහන්සේලාගේ හිත උජුකමකංසු ඍජු භාවයට පත් කරා.
සාරථීව නෙත්තානි ගහෙත්වා හරියට රථාචාර්යවරයෝ රැහැන් අරගෙන නෙත්තානි කියන්නේ රැහැන් අරගෙන ඉන්ද්‍රියානි රක්ඛන්ති ඒ රැහැන් අරගෙන දමනය කරගෙන ගමනක් යන රථාචාර්යවරයෝ වගේ මේ රැහැන් හය ඇස කන නාසය දිව ශරීරය මනස කියන රැහැන් හය මනාව මෙහෙයවලා උන්වහන්සේලා චක්කුමතා විමලා සුද්ධා පිරිසිදුව සුද්ධ කියන්නේ ඉතාම පිරිසිදුව පවිත්‍රව චක්කුමතා කියලා කියන්නේ උන්වහන්සේලා ප්‍රඥාවන්ත සුදන්ත මනාව දමනය වූ සුසුනාග හොඳ තරුණ නාගය වගේ ඒ කියන්නේ නාග කියලා කියන්නේ රහතන් වහන්සේලාට කියන තවත් නම. ඒ වගේ රහතුන් තමයි මෙතන වැඩ ඉන්නේ කියලා ශ්‍රද්ධාවෙන් වන්දනා කළා. අතකෝ අපරාදේවත තවත් දෙවිවරු භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභාසි භගතුන් වහන්සේගේ ඉස්සරහ මෙහෙම ගාථා සජ්ජායනා කළා. බලන්න බුදුහාමුදුරුවන්ට මේ වගේ වර්ණනා කරන්නේ උන්වහන්සේ කරලා තියෙන මෙහෙවර අගය කරා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ යම් කෙනෙක් බුදුහාමුදුරුවෝ ධර්මය සරණ ගිහිල්ලා ඉන්නවා නම් මෙතන තියෙන ඒකේචි බුද්ධං සරණං ගතාසේ යම් කෙනෙක් බුදුහාමුදුරුවෝ සරණ ගිහිල්ලා ඉන්නවා නම් නතේ ගමිස්සන්ති අපාය භූමිය ඒ අය අපාය භූමියට යන්නේ නැහැ. පහාය මානුසං දේහං ඒගොල්ලෝ මනුෂ්‍යකය මනුෂ්‍ය දේහය අතහැරියාම දේවකායං පරිපූර්ණස්සන්තිති දිව්‍ය කයක් ලැබලා එහි උත්පත්ති ලැබෙනවා. දිව්‍ය කයක් සම්පූර්ණ කර ගන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. යේ බුයේන භික්ඛවේ බොහෝ වශයෙන් මහණෙනි දසසු ලෝක ධාතුසු දේවතා සන්නිපතිතා හොන්ති දස ලෝක ධාතුන් වල දෙවරු එහෙම එක් රැස් වෙලා ඉන්නවා. ඇවිල්ලා තියෙන්නේ තථාගතයන් දස්සනාය භික්ඛු සංඝංච තථාගතයන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා දැක ගැනීම පිණිස ඇවිල්ලා ඉන්නේ. යේති තේ භික්ඛවේ අහේසුම් මේ විදියටම තමයි අතීතෙත් මහණෙනි අතීත මද්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධා අතීතේහි බොහෝ දුර කාලවල හිටිය අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේලා දැක ගැනීමට ඒතම් පරමායේව දේවතා සන්නිපත්තා හේසු මෙච්චර ප්‍රමාණයක් කොහොමත් මේ දෙවිවරුම එකතු වෙලා හිටියා. ශ්‍රේයතාපි මයිහං ඒතරහි දැන් මං බලන්න ඇවිල්ලා මේ විදියට ඉන්නවා වගේ. ඒපිතේ භික්කවේ භවිස්සන්ති අනාගත මද්ධාන අනාගතේ දුර ඇත අනාගතේ යම් ආකාරයක භාග්‍යතුන් වහන්සේ නමක් අරහන්තෝ සම්මා සම්බුද්ධ අරිහත් සම්‍යක් සම්බෝධියට පත් වුනහම තේ සම්පි භගවන්තාන ඒ භාග්‍යවතුන් වහන්සේලා දකින්නත් ඒතම් පරමායේව දේවතා සන්නිපතිතා භවිස්සන්ති මේ වගේම දෙවිවරු පැමිණේවි උන්වහන්සේලා බලන්න. දැන් බුදුහාමුදුරුවන්ට අදහසක් ඇති වෙනවා. ආචික්ඛේසාමි භික්ඛවේ දේවකායානං නාමානි ඒ දෙවිවරුන්ගේ නම් මම දැන් කියන්නම්. කිත්තේසාමි භික්ඛවේ දේවකායානං නාමානි ඒ දේවතුන් වහන්සේලාගේ නම් වර්ණනා කරන්න. දේසිස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි ඒව මං දේශනා කරන්න. තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි මං කියන්නම්. හැබැයි හොඳින් ශ්‍රවණය කරන්න හොඳට මෙනෙහි කරන්න කියලා කියන භික්ෂුන් වහන්සේලා එහෙමයි කියලා එකඟ වුණා. සිලෝක මනු කස්සාමි ශ්ලෝකයක් මම ප්‍රකාශ කරන්නේ. යත්ථ බුම්මා තදස්සිතා යම් තැනකද භූම්‍යෂ්ට දෙවිවරු ඉන්නේ ජේ සීතා ගිරි ගබ්බාර හරියට සීත දියරැලි තියෙන කඳුගල් පර්වත තියෙන තැන්වල ඒ තැන්වල පහිතත්තා සමාහිතා ආත්ම දෘෂ්ටි අතහැරලා සමාහිත සිතින් අරිහතුන් වහන්සේලාත් වැඩ ඉන්නවා. පුතු සීහාව සල්ලීන හරියට සිංහයෝ වගේ බොහෝ සිංහයෝ වගේ ඇලීමකින් බියකින් තොරව ලෝම හංසාභි සම්බුනෝ ලොම් දැහ ගැනීමක් ඒවා බැහැර කරලා ඒවා වෙන්නේ නැහැ. උන්වහන්සේ ලේතැන්වල හිටියට බියක් කියන එකකින් නෙමෙයි ඉන්නේ.
ඕදාත මනසා සුද්ධා. මොකද මනස පිරිසිදුයි, මනස සුද්ධයි, ඕදාතයි. ඕදාත කියන්නේ තාම පිරිසිදුයි. විප්පසන්නා ගොඩාක් ප්‍රසන්නයි, අනාවිලා. මනස නොඇලී පවතිනවා. ඒ නිසා ලොමු දැහැගැන්වීමක් බියක් උන්වහන්සේලාගේ හටගන්නේ නැහැ. දීයෝ පංච සතේ ඥත්වා වනේ කාපිල වද්දවේ, මේ කපිල වස්තුවේ මේ වනයෙහි 500ක් බොහෝ බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා දැනගෙන, මෙතනත් එවැනි භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ කියලා ප්‍රකාශ කරමින්, තතෝ ආමන්තයේ සද්ධා, එහිදී ශාස්ත්‍රුන් වහන්සේ ඇමතුවා ශ්‍රාවකේ ශාසනයේ රතේ, ශාසනයෙහි ඇලී සිටින ඒ ශ්‍රාවක සංඝ රත්නය ඇමතුවා. දේවකායා අභික්කන්තා තේ විජානාත භික්කවේ, භික්කවෝ මහණෙනි, දෙවිවරු මෙච්චර පැමිණිලා ඉන්නවා දැකගන්න සේක්වා. තේජ ආතප්ප මකරු, උන්වහන්සේරත් වීර්ය ඇති කරගත්තා. සුත්ත සුත්වා බුද්ධස ශාසනං, බුදුහාමුදුරුන්ගේ අවවාදය ඇහිච්ච ගමන් උන්වහන්සේලාත් වීර්ය ඇති කරගත්ත, අපිටත් දෙවිවරු පෙනේවා කියලා. තේසං පාතුරහෝ ඥානං, උන්වහන්සේලාට ඥානයක් ඇති වුණා. අමනුස්සාන දස්සනං, මනුෂ්‍යයන් නෙමේ මේ අමනුෂ්‍ය වූ සියලු දෙනාම දැක ගැනීම පිණිස. අප්පේකේ සතමත් දක්හුම්, කිහිප උන්වහන්සේලා ටික නමක් සියයක් දෙවිවරු දැක්කා. සහස්සං අත සත්තරෙන්, සමහරු දහහක් දැක්කා, සමහරු 7000ක් දැක්කා, 70000ක් දැක්කා. සතං ඒකේ සහස්සානං, සමහරු සියක් දහසක් දැක්කා. අමනුස්සාන මද්දසුන්, අප්පේකේ නන්ත මද්දක්හුන්, දිසා සබ්බා පුටාහු, හැම දිස් දිහාවේ ඉන්න අනන්ත දේවරු ප්‍රමාණයක් තවත් සමහරු දැක්කා. තංච සබ්බං අභිඤ්ඤාය, ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේ මනසින් දැනගෙන වවක් හිත්වාන චක්කුම, විචක්ෂණය කරලා ඒ ප්‍රඥාවන්ත වූ භාග්‍යතුන් වහන්සේ, චක්කුම කියන්නේ ඇස් ඇති කියන අදහසින්, තතෝ ආමන්තයේ සද්ධා, එවිට ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකේ ශාසනයේ රතේ, ශ්‍රාවකයන් වහන්සේලා සසුනෙහි ඇලී සිටින ශ්‍රාවකයන් වහන්සේලා ඇමතුවා. දේවකාය අධික්කන්තා තේ විජානාත භික්ඛවෝ, මේ දෙවිවරු පැමිණිලා ඉන්නේ උන්වහන්සේලා ඒ දෙවිවරු දැකගන්නාසේ දැනගන්නාසේක්වා. ඒ වෝහං කිත්තේසාමි, උන්වහන්සේලා ඒ දෙවිවරු ගැන මම කීර්තනය කරනවා, වර්ණනා කරනවා. ගිරාහි අනුපුබ්බසෝ, ගිරාහි කියලා කියන්නේ ගාථාවලින් පාඨවලින්, අනුපුබ්බසෝ පිළිවෙලින්. සත්ත සහස්‍රාතේ අක්හා, සිය දහසක් මේ යක්ෂවරු ඇවිල්ලා ඉන්නවා. භූම්මා කාපිලවත්වා, කපිලවස්තුයි භූම්‍යස්ත යක්ෂයෝ. ඉද්ධිමන්තෝ හරිමිරදිමත්, ජුතිමන්තෝ බැබලෙන සුළුයි, වර්ණවන්තෝ වර්ණයෙන් යුක්තයි, යසස්සිනෝ යසසින් යුක්තයි. මෝදමාන අභික්කාමු, සතුටු වෙමින් පැමිණියා. දික්කූනං සමිතින් වනම්, භික්ෂුන් වහන්සේලා වැඩ සිටින මේ වනාන්තරයට ඒ ඉද්ධිමන්තෝ කියන කෑල්ල දිගින් දිගටම සූත්‍රයේ තියෙන හින්දා කෙටියෙන් මම මෙතනින් ඒ කෙටි කර කර කියන්නම්. චසහස්සා, එතකොට 6000ක් ඉස්සෙල්ලා සත්ත සහස්සානේ, එතකොට 70000යි. නේ 7000යි, සත්ත සහස්සා 7000යි. එතකොට මෙතන චසහස්සා, හේමවත යක්ෂයෝ 6000ක් ආවා. දැන් ගණන් කරගන්න, 6000යි 7000යි. නානත්ත වන්නිනෝ, නොඑක් වර්ණයෙන් අර විදියටම බැබලෙමින් භික්ෂුන් සහිත වනයට පැමිණියා. එතකොට 30000 සාතාගිරා යක්ඛා, 3000ක් ආවා සාතාගිර යක්ෂයෝ. එතකොට කලින් 7000යි, මෙතන 3000යි, 10000යි, අතන 6000යි, 16000යි. එතකොට ඉච්චේතේ සෝලස සහස, මේ ආකාරයට 16000ක් යක්ඛා, මනුෂ්‍ය නොවන යක්ෂ ස්වරූපයේ සිටින ඍද්ධිමත් බලවත් මේ පිරිසාව නොඑක් වර්ණයෙන් බැබලමින් සතුටින් භාග්‍යතුන් වහන්සේ සහ භික්ෂූන් සිටින වනයට. ඊළඟට වෙස්සාමිත්තා පංචසතා, එතකොට වෙස්සමිත්ත කියන ප්‍රදේශයේ හිටිය 500ක් නාග යක්ෂයෝ පැමිණියා.
අරවිදියටම් බැබලෙම. කුම්භීරෝ රාජගහිකෝ රජගහ ඉන්න කුම්භීර කියන යක්ෂෙනවියෝ එයත්තාව භාගතුන් වහන්සේ ඇතුරු වේපුල්ලස්ස නිවේසන. එයා ඉන්නේ වේපුල්ල කියන පර්වතය ආශ්‍රය කරගෙන. එතකොට දීයෝනං සත සහස්සං යක්ඛානං පෛරුපාසති. ඔහු සිය දහසකටත් වැඩි යක්කු ඔහු ඇසුරු කරන. පෛරුපාසති කියන්නේ ඔහුගෙන් තමයි අනුශාසනා අනකිරීම් ලබන්නේ. සෝපාග සමිතින් වන ඔහුත් මේ භික්ෂූන් සහිත වනයට පැමිණියා. කුම්භීර රාජගහිත. එතකොට ඒ කුම් රජගහ නුවරින් කුම්භීර කියන නම් තියෙන ඒ යක්ෂයාත් පැමිණියා. පුරිමංච දිසං රාජා. එතකොට පුරිම දිසා කියන්නේ පෙරදිග. එහින් දතරට්ඨෝ පසාසති. ඒ දිහාවේ අනුශාසනා කරන්නේ ධෘතරාෂ්ට්‍ර කියන දෙවියෝ. ගන්ධබ්බානං ආධිපති. උන්වහන්සේ තමයි ගාන්ධර්වයන්ට අධිපති වන්නේ. පුත්තාපිතස්ස බහවෝ. ඉන්දනාමා මහබ්බලා. මහ බල සම්පන්න පුත්‍රයෝ 1000ක් හිටියා ඒ දෙවියන්ට. දකුණු දිසාවෙන් විරූල්හ කියන දෙවියෝ. ඒ පැත්ත අනුශාසනා කරන්නේ කුම්භණ්ඩයන්ට තමයි ඒ විරූල්හ දෙවියන් අධිපති වන්නේ. එයාටත් 1000ක් දිව්‍ය පුතුන් ඉන්නවා. පච්චිමස බටහිර දිසාවෙන් නාගයන්ට අධිපති විරූපක්ක කියන රාජයා දිව්‍ය රාජයා ඉන්නවා. මහුත්තාව. එයාටත් 1000ක් පුත්‍රයෝ ඉන්නවා ඉන්ද්‍ර කියන නම. උතුරු දිසාවෙන් කුවේර කියන දෙවිය අධිපතිතුමා ඉන්නවා. එතුමා කුවේර බලවත් වෙන්නේ යක්ෂයන්ට. යක්ෂයන්ට යක්ඛානං අධිපති යක්ඛානං චාධිපති. ඒ යසවත් මහරජ දෙවියත් දෙවියන් වහන්සේත් පැමිණියා. එතකොට දතරට්ඨ විරූඪ විරූපක්ඛ කුවේර කියන මේ හතර දෙනා දිසා හතරට අධිපති 1000 බැගින් පුත්තු ඉන්නවා. ඒ චත්තාරූතේ මහරජා ඒ මහරජවරු හතර දෙනා සමන්තා චතුරෝ දිසා සතර දිසාවම හැම අතින්ම දද්දල්ලමාන අට්ඨංසු බැබලෙමින් හිටියා වනේ කපිල වත්තවේ කපිල වස්තු වනේ. තේසං මායා විනෝදාසා. ඒ ඇත්තන්ට හිටියා මායා කරන දාසය. ආගුම් වංචනිකාසට. ඒ අය වංචනිකයි කපටි. ඒ අයත් ආවා. මායා කුටෙන්ඩු වේටෙන්ඩු විටුච්ච විටුඩෝ සහ. එයාගේ නම් තමයි මේ මායා කුටෙන්ඩු වේටෙන්ඩු වශයෙන් චන්දන කාමසෙට්ට කින්නු ගණ්ඩු නිගණ්ඩු පනාද ඕපමඤ්ඤ දේවසුත. දේවසුත මාතලී කියලා කියන්නේ මාතලී දිව්‍ය පුත්‍රයා කියන අදහසින්. චිත්තසේන ගන්ධබ්බ. එතකොට නලෝ රාජා ජනේසබෝ. එතකොට නල කියන ජනවසබ දිව්‍ය පුත්‍රයා පැමිණිය. එතකොට පංචසිකත්තාව තිම්බරු සූර්ය වච්චසා කියන එයාගේ දුවත්තාව. ඒතේ චඤ්ඤේච රාජානෝ ගන්ධබ්බා සහ රාජුනි. එතකොට ගන්ධර්වයෝ ඒ අයයි නොයෙකුත් රජවරුත් පැමිණියා මේ වනයට. නාබසා නාග. නාබස කියන තලයේ ඉන්න නාගයෝත්තාව. වේසාලා සහ තච්චකා. විශාලා කියන පුරේ ඉන්න අයත් තච්චක කියන පුරේ ඉන්න අයත් නාගයන් පැමිණියා. කම්බලස්ස තර කියන නමින් ඉන්න නාගයෝත්තාව. පායාග කියන පුරේ ඉන්න අය ආවා. නෑයොත් එකතු කරගෙනයි ආවේ. යමුණා දතරට්ට. එතකොට එහේ ඒ ප්‍රදේශවල ඉන්න නාගයවාව බොහොම යසස්සිනෝ යසසින් යුක්තයි. ඒ රාවණ. එතකොට මහා නාග ඒ රාවණ කියන කෙනාව. එතකොට ඒ නාග රාජේ සහසා හරන්ති. මෙතනදි සහසා හරන්ති කියන්නේ වේගෙන් අල්ලගන්නවා. කවුද අල්ලන්නේ? නාග රාජයන්. අල්ලන්නේ කවුද? දිබ්බා දිජා පක්ඛි දිව්‍යමය මේ ගිජුලිහිණිය අල්ලන්නේ. ගරුඩ පක්ෂි. එතකොට දිජා පක්ෂි කියන්නේ ගරුඩ පක්ෂි. ඒගොල්ලන් විසුද්ධ චක්කු පිරිසිදු ඇස් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් දිව්‍ය බල තියෙනවා. ඒ අය වේහාසයාතේ වනමජ්ජපත්තා.
අහසින් වනයට පැමිණිය. චිත්‍රා සුපන්න චිත්‍ර සහ සුපන්න තමයි ඉති තේසන් නාමයි එයාගේ නම. හැබැයි එහෙම ආව කියලා නාගයන්ට බය වෙන්න දෙයක් තිබුණ නැහැ. මෙහෙම දිව්‍ය ගරුඩය ඇවිල්ලා ඉන්නවයි කියලා. හේතුව අභයන්තදානා නාගරාජානුමාසී. නාගරාජයන්ට එදා අභය ලැබුණා සුපන්නතෝ කේම මකාසි බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ ඒ අයට අභය බුදුහාමුදුරුවෝ ඉන්න තැන නිසා එත ඒ අයට බයක් වෙන්න දෙයක් තිබුණ නැහැ. එතකොට සංහාහි වාචාහි උපාවහයන්ත ඒ අය මොළොක් වචනවලින් එක එක බස් ප්‍රකාශ කරන්න ගත්තා. නාගා සුපන්නා සරණ මගංසු බුද්ධන්. ඒ නාගයෝ සුපාර්ණයෝ ඔක්කෝම බුදුරජාන් වහන්සේ සරණ ගියා. මෙලෙක් බසින් උන්වහන්සේ ඒ අය ඇමතුවා. ඊළඟට වජිරහත්තේන ඒ කියන්නේ වජ්‍රයක් අතින් ගත්ත ශක්‍ර දේවේන්ද්‍රයා. සමුද්දං අසුරාසිතා මුහුදේ සිටින අසුරයන් තමයි ජිතා දිනුවේ. අසුරයන්ව දිනාගත්තේ ශක් දෙවිඳු. භාතරෝ වාසවස්සේතේ එතකොට ඔහුගේ සොහොයුරු වාසවත් ඉද්දිමන්තෝ යසසිනෝ ඉර්දිමත් එයත් පැමිණියා. කාලකංජා මහාභිස්මා අසුරා දානවේගස. කාලකංජ දානවේගස කියන නම් තියෙන මහ බියකරු අසුරයොත් පැමිණිය. වේපචිත්ති සුති සුචිත්තිච පහාරාදෝ නමුචිසා. වේපචිත්ති සුචිත්ති පහාරාද මේ ඔක්කොම නමුචි මේ ඔක්කොම ආවා. සතංච බලිපුත්තානං සබ්බේ වේරෝච නාමක. එතන බලි කියන අසුර පුත්‍රය වේරෝච කියන නම ඔක්කොටම තිබුණේ. සන්නහිත්වා බලින් සේනං සන්නද්ධ කරගෙන ඒ බලි කෙනාගේ සේනාව ඒ අය පැමිණියා. බද්ධ මුපාගම ඔබට යහපතක් වේවා කියන රාහු අසිරිඳුත් එතෙන්ට පැමිණියා. රාහු අසිරිඳු ළඟට ගිහිල්ලා ඔබට යහපතක් වේවායි කියලා පැමිණියා. එතකොට අර එයාගේ ප්‍රධානිය නිසා තමයි එහෙම ප්‍රකාශ කරන්නේ. සමයෝදානි බද්ධන්තේ භික්ඛූනං සමිතින් වන. මේ අපිට භික්ෂුන් සහිත වනයට යන්නට කාලයයි කියලා ඒ අය ඒ රාහු අසුරේන්ද්‍රයාට දැනුම් දීලා එකතු කරගෙන ආවා. එතකොට ආපෝච දේවා පටවීච පටවි දෙවිවරු ආපෝ දෙවිවරු තේජෝ වායෝ කියන මේවට අධිග්‍රහිත දෙවිවරු ආවා. වරුණ දෙවිවරු වාරුණ දෙවිවරු සෝම දෙවිවරු මෙත්තා කරුණාකායික දෙවිවරු ඒ අයත් මේ යසසින් යුක්තයි. ඒ අයත් පැමිණියා. දසේතේ දසධාකාය සබ්බේ නානත්ත වන්නිනු. මේ දස පරිද්දෙන්ගු ඉර්ධිමත් බලවත් දෙවිවරු මේ භික්ෂුන් වහන්සේලා සහිත වනයට පැමිණියා. වෙන්හූ කියන විෂ්ණු දෙවිවරු පැමිණියා. සහලී නිකාය දෙවිවරු පැමිණියා. එතකොට අසම නිකාය දෙවිවරු පැමිණියා. යම දෙවිවරු පැමිණියා. සඳ ඇසුරු කරගෙන ඉන්න චන්දස්සූප නිසා දෙවිවරු පැමිණියා. එතකොට සඳ මඩලට අධිපති සඳ දෙවිපුත් පෙරටුකටගෙන ඒ අය පැමිණියා. සූර්යාසුක නිසා දේවා හිරු ඇසුරු කරගෙන ඉන්න දෙවිවරු පැමිණියා. හිරු පෙරටුකට හිරු දෙවිවරු පෙරටුකටගෙන නක්ඛා නක්ඛත්තානි පුරක්ඛත්වා තරු දෙවිවරු පෙරටුකටගෙන මන්දවලාහක මද වලාකුළු කියන දෙවිවරු පැමිණියා. වසූනං වාසවෝ සෙට්ටෝ. එතකොට වසු දේවතාවන්ට වාසව කියන දෙවියන් තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඒ දෙවිවරුත් පැමිණියා. පුරින්දද නාමයේ තියෙන සක්කෝපාල ශක්දෙවිඳුත් පැමිණියා. දසේතේ දසදහකාය හැමතිම්ම දස දිසාවෙන් දේව්‍යකායන් පැමිණියා. සහභූ දෙවිවරු ඒ වගේම ගිනිසිලුමෙන් දියබෙරළිය මල් වගේ ගිනිසිලුමෙන් බබලන ජලමග්ගිසිකහරිව ඒ දෙවිවරු පැමිණි. අරිට්ටක දෙවිවරු රෝජ දෙවිවරු වරුණ දෙවිවරු ඊට පස්සේ අච්චුත දෙවිවරු අනේජක දෙවිවරු සුලේය රුචිර මේ නම් තියෙන දෙවිවරු පැමිණි. ඊට පස්සේ සමාන මහා සමාන මානුස මානුස උත්තම
හිද්දා ක්‍රීඩාවට යුක්ත ඒ පදූෂික මනෝපදූෂික කියන මේ හැම ගණයටම අයිත දෙවරු පැමිණියා. එතකොට හරය කියන ලෝක තලයට අයිති දෙවරු ලෝහිතවාසිනෝ ලෝහිතවාසී කියන දෙවරු පැමිණියා. පාරග මහා පාරග කියන දෙවරු පැමිණියා. ලෝහිත වාසිනෝ කියලා කියන්නේ මේ රතු වස්ත්‍ර අඳින කියන දෙවියෝ. ඊට පස්සේ සුක්ඛ කරුම්හ වරුණ කියන වේකනස මේ දිව්‍ය කුලවලට අයිති දෙවරු පැමිණියා. ඊළඟට කේමිය තුසිත දෙවරු, යාම කට්ටක ලම්බීතක කාලාම සෙට්ට ජෝති ආසව මේ නිම්මාන රති පරිනිම්මිත වසවත් දෙවරු පැමිණියා. ඊට පස්සේ සට්ඨේතේ දේවනිකාය 60ක් වූ මේ දිව්‍ය නිකායන් මේ විදියට සබ්බේ නානත්ත වන්නිනෝ හැම දෙනාම නොයෙක් වර්ණවලින් නාමන් වේන ආගංචු නම් පිළිවෙලින් පැමිණියා, ගෝත්‍ර පිළිවෙලින් පැමිණියා. චිහේ චඤ්ඤේ සදිසා සහ අනික් දිසාවන් වල හිටිය හැම දෙවි කෙනෙක්ම පැමිණියා. එහෙම ඇවිල්ලා පෞත්ත ජාතින් ඒ කියන්නේ වැසන් මේ භික්ෂුන් වහන්සේලා ගැන තියෙන වර්ණනාවක්. අකිලං පෞත්ත ජාතින් ජාතීන් වසල ඉවර කරපු, ඒ කියන්නේ නැවත උත්පත්තියක් නැති. අකිලං කියලා කියන්නේ තෘෂ්ණාවශය කළ. ඕගතින්න මනාසවං සසර රෝග කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග තින්න තරණය කළ අනාසවං ආශ්‍රව නැති. දක්ඛේ මෝග තරං නාගං මේ දක්ඛේ මෝග තරං නාගං කියලා කියන්නේ අගතියට නොයන අඳුර ඉක්මවාලන්නට යදුණු. චන්දං වූ අසිතාතිගං බලාකුළු ඉක්මවාගේ සඳක් වගේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දක ගන්නාසේක අනාගං කියලා කියන්නේ එතන ශ්‍රේෂ්ඨ බුදු හාමුදුරුවන්ට. එතකොට සුබ්‍රහ්ම බඹලොව ඉන්න සුබ්‍රහ්ම දෙවි පුත්‍රයෝ, සනං කුමාර දෙවි පුත්‍රයෝ ඒ අයත් පැමිණියා. සහස්සම් බ්‍රහ්ම ලෝකානං මහා බ්‍රහ්මා විතිට්ඨති, සියලුම බ්‍රහ්ම ලෝකවල මහා බ්‍රහ්මයා තමයි ශ්‍රේෂ්ඨතුන් වන්නේ. උපපන්නෝ උන්වහන්සේ එතෙන්ට පැමිණියා. යුතිමන්තෝ බබලීමෙන් භිස්මා කායව සසිනෝ, අතිශයෙන් බැබලෙන කයකින් යුක්තවයි පැමිණිය. දසෙත්ත ඉස්සර ආගු එතන වෙන්වෙන්ව පවත්වන ඊශ්වර බ්‍රහ්මයෝ දස දෙනෙක්ද මෙතෙන්ට පැමිණියා. ඒ අය මැදින් බඹ පිරිස විසින් පිරිවරාගත්ත හාරිත කියන බ්‍රහ්මයත් පැමිණිය. හාරිතෝ පරිවාරිතෝ, හාරිත කියන බ්‍රහ්මයත් පිරිවරාගෙන පැමිණියා. එතකොට එළඹ සිටි ඉන්ද්‍රයා සහ බ්‍රහ්මයා සහිත සියලු දෙවියන් කරා මාර සේනාව එකපාර පැමිණියා. එතකොට මාරසේනාව පැමිණලා තේජ සබ්බේ අභික්කන්තේ සයින්දේ දේවේ සබ්‍රහ්මකේ මාරසේන අභික්කාමම් පස්ස කන්හස්ස මන්දියන් බලව, මේක මලගෙවල්වල ගහලා තියෙන දැකලා ඇති, පස්ස කන්හස්ස මන්දියන් මාරයාගේ මුලාවක හැටි. කන්හ කියලා කියන්නේ කළු කෙනා කියන අදහස. පස්ස කියන්නේ දකින්න, මන්දියන් කියන්නේ මේ ප්‍රමාද භාවය දකින්න. මාරයා මෙතෙන්ට ආවේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු පිරිසයි වැඩ ඉඳිද්දි මේ දිව්‍ය පිරිස පැහැදෙන එක වළක්වලා රාගය ආදී සිතුවිලි ඇති කරවල දූෂිත කරන්න. හැබැයි ඉති තත්ත මහාසේනෝ කන්හසේනං අපේසේ, මෙහිදී මෙන්න මේ විදියට මේ මාරසේනාව අර මහාසේනාව විසින් පළවා හැරියා. කොහොමද පළවා හැරි? ඒත ඒ ආවේ ඒත ගන්හත බන්ධත රාගේන බද්දම බන්ධමත්වෝ, මේ අය අල්ලගෙන රාගයෙන් බඳින්න කියලා ආවේ. සමන්තා පරිවාරේත හතරතින් අල්ලගන්න කියලා, මාව මුංචිත්ත කෝචිනම් කෙනෙක් එක්කෙනෙක්වත් මුදාහරින්න එපා කියලා යා. ඒ ආවට එතනට මාරයට ලඟ වෙන්නවත් බැරි වුණා. මේ එතන හිටිය මහාසේනා මාරයා හරියට යව්වේ කොහොමද? පානිනා තල මාහච්ච සරංකත්වාන බේරවා.
භය මාරය ඇවිල්ලා භය හිතෙන ශබ්දයක් ඇති කරා. ආනිනා තලමා අතින් පොළව අල්ලලා ස්පර්ශ කරලා භය හිතෙන ශබ්දයක් ඇති කරාට ඒ අය එළවා දමන්න මෙන්න මේ විදියට හරියට යතහා පාවුස්සකෝ මේඝෝ තනයන්තෝ සවිජ්ජුකෝ තදාසෝ පච්චුදාවත්ති සංකුද්ධෝ අසයන් අසී යම්සේ වැසි සමයෙහි වහින මේඝය ගර්ජනා කරනුයේ විදුලිය සහිත වනුයේ එසේමද එදා ඒ මර දෙව්පුත් දෙව් පිරිස තමා වශයෙහි පවත්වා ගන්න බැරිව කොච්චර ගර්ජනා කරත් ඉතා කිපිලා පෙරලා යන්න ගියා. කිසිම කෙනෙක් මාරයට බය වුණේ නැති හින්දා මාරයා ඉබේම යන්න ගියා. මහ පොළොව අල්ලලා බය ඇති කරවන්න හැදුවට හරියෙන් යතහා පාවුස්සකෝ මේ ගුහරියට මහ වහින වැස්සක් තනයන්තෝ සවිජ්ජුකෝ ශබ්ද ඇති කරනවා විදුලියෙන් යුක්තයි පච්චුදාවත් යාපෝ හැරල යන්න ගියා සංකුද්ධෝ හැකිලිලා අසයන් වසි ඔහු කෙරෙහි කිසිම කෙනෙක් නැමිලා හිටියේ නැහැ. තංච සබ්බං අභිඤ්ඤාය වවක්ඛිත්වාන චක්කුම ප්‍රඥාවන්ත බුදුරජාන් වහන්සේ සියල්ල ප්‍රඥාවෙන් දැනගෙන තතෝ ආමන්තේ සද්ධා එෙහිදී ශ්‍රාසුන් වහන්සේ පිරිස ඇමතුවා ශ්‍රාවකේ ශාසනේ රතේ සසුනේහි ඇලී සිටින ඒ ශ්‍රාවකයන් වහන්සේලා ඇමතුවා මාරසේනා අභික්කන්ත තේ විජානාත බික්කව මහණෙනි මරසෙන් ඇමිනියා ඔවුන් දැක ගන්නාසේක්වා කියලා තේ ජාතප්ප මකරු උන්වහන්සේලා වීරය ඇති කරගත්තා සුත්වා බුද්ධස ශාසන බුදුහාමුදුරුවන්ගේ ප්‍රකාශය ඇහිලා වීත රාගේහ පක්කාමු නේසං ලෝමම්පි එංජල් හැබැයි ඒ වීත රාගේ උන්වහන්සේලාගේ ලෝම කූපයක්වත් සොලවන්නට මාරයාට හැකියාව ලැබුණේ නැහැ. උන්වහන්සේලා සබ්බේ ඒ උන්වහන්සේලා සියලු දෙනා වහන්සේම විජිත සංගාම යුද්ධය දිනලා භයාතීත භය ඉක්මවල ගිහිලා යසස්සිනෝ යසසින් යුක්තයි මෝදන්ති සහ භූතේහි අර දිව්‍ය සමෝහය සම්බුන් වහන්සේලා සතුට වෙනවා. ශාවකේතේ ජනේසුතාස්ති ජනයාතර ප්‍රකට ඒ ශ්‍රාවකයන් වහන්සේලා අර සමාගම තුළ මාර්යාගෙන් නොසැලී මාර්යා දැක බලාගෙන නොසැලී ලොම් කූපයක්වත් නොසොල්වා සිටියාය කියලා සූත්‍රය අවසන් වෙනවා. ලෝක තමයි සූත්‍රයේහි තියෙන ආරම්භයත් මැදත් අවසානයත්. එතකොට මේ වගේ සූත්‍රයක් ඔයත්තන්ට පුළුවන් නම් ඉන්ටර්නෙට් එකේ මහා සමය සූත්‍රය කියලා ගහලා සිංහලෙන් හොයාගෙන දිනපතා පුළුවන් දවසට සජ්ජහායනා කරලා බලන්න. තමන්ට දිව්‍ය ආශිර්වාදය ආකර්ෂණය ලැබෙන්නට මේ හේතු වෙන්නට පුළුවන්. ඒ වගේම මෙතන තියෙන කතාව දැන් අපි මේක YouTube එකට දානවා. බන්තේ කුසල කියන YouTube channel එකට ගියාම බලා ගන්න පුළුවන්. පන්සලේ Western Buddhist Temple YouTube එකේ සිකුරාදා Friday meditation කියන නමින් මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම විදි වලින් ඔයත්තන්ට මේ සූත්‍රය නැවත නැවත අහලා මේ සූත්‍රයේ තියෙන භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට අර සුද්ධවාස කායික දෙවරු හතර දෙයින් පැමිණිලා ඒ සමග ගාථා ප්‍රකාශ කරලා බුදුහාමුදුරු ප්‍රකාශ කරන අතීතේත් අනාගතේත් දැනුත් මේ බුදුවරු දකින්න මේ දෙවරු පැමිණියා. රහතුන් වහන්සේලාට ආරාධනා කරනවා වීරයක් ඇති කරගන්න මේ දෙවරු පෙනේ කියලා. රහතුන් වහන්සේලාට දෙවරු පේන්න ගන්නවා. ඇතැම් පිරිසකට 1000ක් ඇතැම් පිරිසකට 10000ක් අනන්ත ප්‍රමාණයක් තවත් පිරිසකට පේන්න ගන්නවා. ඒ විදියට දෙවිවරුන්ගේ නම් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතෙන්ට ආපු දෙවිවරු දිව්‍ය නිකායන් ඒ අය භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න ආවට දිව්‍ය ගරුණ්ඩයන් පැමිණියත් කවදාකවත් ඒ අයට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ නාගයන්ට හානි කරන්න බැරි වුණා. ඒ පැමිණිලා අවසානයේදී මාර පිරිස පැමිණියා. නමුත් මාරයාට කිසිම කෙනෙක් අල්ලගන්න බැරි වෙච්ච නිසා යන්න වුණා. අවසානයේදී මාරයා දැක ගන්න කියලා රහතන් වහන්සේලාට ආරාධනා කළා. ඒ දැකීමෙන් පස්සේ සූත්‍රය අවසන් වෙනවා. ඉතින් මේ තමයි මහකැලේ තිබිච්ච මහා සමිතිය, දිව්‍ය සමිතිය සහ භාග්‍යවතුන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේලාගේ සමිතිය ගැන තියෙන සූත්‍රය. පිරිත් පොතේ තියෙන සූත්‍රය. මේ සූත්‍රය
දිනපතා වුණත් හැකි අවස්ථාවක ශ්‍රවණය කළහො ඔබට ජීවිතයේහි සැනසීම උදා කර ගන්නට භාග්‍ය උදා වේවා කියලා අදහස් කරගෙන අපි භාවනාවට යොමු වෙමු. මෙතෙන් පටන් භාවනා මානසිකාරයෙන් නැත්තන් භාවනාවට යොමු වෙලා මා සමග භාවනාව යෙදෙන්න. ඇස් දෙක පියාගෙන සිහිය පෙරට කොටගෙන සිහිය මුල් කරගෙන හොඳට හුස්මක් ගන්න, හුස්ම හෙලන්න. දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත මාරයන් සහිත භූතයන් සහිත මේ විශ්වතලය තුළ භාග්‍යවතුන් වහන්සේ විරාජමානව වැඩ සිටින අයුරු මෙනෙහි කරමින් බුද්ධානුස්සතියට ඔබගේ සිත යොමු කරන්න. රාගයන් සිතින් බැහැර කළ නැවත හට නොගන්නා වූ පරිදි රාගය නැත්තටම දුරු කළ ඇසුරු කරන අය නොඇලී ඇසුරු කරන, ඇසුරු කරන තැන් නොඇලී ඇසුරු කරන එවන් භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලොව වැඩ සිටින්නට යෙදුන උන්වහන්සේ ලොවට නිකෙලෙස් වන ආකාරයේ ධර්මය දේශනා කරන්නට යෙදුනා. උන්වහන්සේ පුජ්ජලිකව තමන් වහන්සේ පමණක් වැඩ සිටින තැන්වලදී දෙවියන් සමග සිටිද්දීත් බාහිර ලෝකයේ ආනන්ද තෙරුන් සැරුත් මුගලන් නන්ද රාහුල මහා කාශ්‍යප බද්ද කච්චායනාදී මහා ප්‍රජාපති යසෝදරා මේ තෙර තෙරණිවරු ඇසුරු කරද්දී මිත්‍රශීලීව මෛත්‍රයෙන්ම ඇසුරු කළා. ක්ලේශයෙන් ඇසුරු නොකොට ක්ලේශයන් දිනු උන්වහන්සේ නැවත ක්ලේශයන් වෙත නොවැටී සිටින මාර්ගයට එළඹ වාසය කළා. කෙලෙස් හර සිඳලු උන්වහන්සේ වෘක්ෂ මූලයක වැඩ සිටින අයුරු ශ්‍රී හස්තය යොදා පාත්‍රය රැගෙන සිහියෙන් නුවණින් සංසුන්ව සිවුර සකසාගෙන සංගල සිවුර උරහිසට දමාගෙන පෙරවාගෙන සංසුන් බැල්මකින් මහපොළොව සනහ සනහා වැඩම කරන අයුරු මෙනෙහි කරන්න. උන්වහන්සේ පසුපස බොහෝ ජනයා දැක පැහැදීමෙන් බණ අසන්නට ශ්‍රද්ධාව ඇති කරගෙන දෙවිවරු සමග පිරිවරාගෙන පැමිණෙන අයුරු මෙනෙහි කරන්න. සම්බුද්ධත්වයට පත් වූ උන්වහන්සේ ඒ අවබෝධ කරගත්තා වූ අවබෝධයට හරියන චරණයකින් යුක්තයි. ඒ කියන්නේ ඒ විදියටයි අවබෝධයට සරිලන හැසිරීමකින් යුක්තවයි උන්වහන්සේ වැඩ හිටියේ. මුල මැද අග පිරිසිදු පැහැදිලි ධර්මය උන්වහන්සේ අවබෝධ කරගන්නට මනාව ඒ ගමන නිමා කරගත්තා. සීලය පිරිසිදු කරගත්තා, සමාධිය පිරිසිදු කරගත්තා, ප්‍රඥාව පිරිසිදු කරගත්තා.
ದಿವ್ಯ ಬ್ರಹ್ಮಾದಿ ಲೋಕ ಪಿಲಿ ಬಂದು ಅವಬೋಧ ಕರೆದಂತ ತಮಾ ಪಿಲಿ ಬಂದು ಲೋಕ ದಿನ ನಟೇದುನ දමනය කරන්ඩුවනය දමනය කිරීම අතින් වෙන කෙනෙක්ට බැරිදේවල් උන්වහන්ස කළා. නාලාගිරි වගේ හොඬ හකුළුවාගෙන කෙනෙක් හවුවෙන අහුවෙන දේ විනාශ කරගෙන පැමිණෙන මේ රාජහස්තය උන්වහන්සේ සංසුන් වදනින් දමනය කළපුූරුව මෙනෙහි කරන්න. අතිමත්ත භූතං අතිශයින්ම මත්වෙච්ච නාලාගිරින් ගජවරං ලොකු නාලාගිරි කියන මේ ඇතා මෙත්තම්බුසේක විදිනා මෛත්‍රිය කියන ජලයෙන් මිත්‍රත්වයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ ජිතවා තිනන්නට යෙදුනා. බාහුන් සහස්ස දාහක් අත්තියන අභිනිම්මිත ඒව මවාගත්ත මාර සේනාව හරියට දාවක්ගි චක්ක ගිනිගෙන තියෙන ගිනි චක්‍රයක් වගේ ගිනි වලල්ලක් වගේ අසනීව අසිපතක් වගේ ගිනි බෝලයක් වගේ විදුලියක් වගේ සුදාරුණන්ත මහදරුණුවේ දානාදි ධම්ම විදිනා දන්දීම් ආදිය කරලයි උන්වහන්සේ මාර සේනාව සායුධන්තං ආයුධ සහිත මාරසෙනාව ජිතවා දිනන්නට යෙදුනි. මාරාතිරේක මභියුජ්ජිත සබ්බරත්තිං මුළු රැය පුරාම මාරයත් අතිරේක වූ සේනාවත් භාග්‍යවතුන් වහන්සේ දිනන්නට යෙදුනා ප්‍රඥාවෙන් කෙලෙස් වලට හසු නොවී සිටීමෙන් නොසැලී සිටීමෙන් ගෝරම්පන ආලවක ආලවක කියන යක්ෂයා ගෝර ඒ යක්ෂයා මහා බය හිතෙන යක්ෂයා ඉද්දීබි සංකත මනෝ එද්දියෙන් සකස් කරගත්ත මනසින් ජිතවා මුනින්දු මුනින්ද්‍රයන් වහන්සේ දිනන්නට යෙදුනා. උක්ඛිත්ත කග්ග මතිහත්ත සුදාරු නන්තං උක්ඛිත්ත කග්ග කියන්නේ කඩුව ඔසවාගෙන හත්ත එහෙම තියෙන අතකින් සුදාරු නන්තං දරුණු වූ ධාවන්තයෝ දුවමින් හිටියා ජනපතං යෝජනපතං යොදුනක් වගේ පතයක් යොදුනක් තරං වීතියක් මාර්ගයක් ගුලිමාලවන්ත අංගුලිමාල කියන නම තියෙන ඒ රුදුරු
ਮਹਾਰਾਵੇਸ ਵਿੱਚ ਪੂਜ ਲਿਆ ਪੈਮਿਨੇਤੀ। ඉර්දිමත් උපදේශ වලින් යුක්ත වූ වහන්සේ දිනන්නට යෙදුන එර්දි බලය භාවිත කරලා මම නැවතී සිටිනි ඔබත් නවතින්න කියලා කත්වාන කට්ට මුදරන් උදරයක් කරගත්ත කට්ට මුදර දරවලින් උදරයක් හදාගත්ත බඩක් හදාගත්ත චින්චාවගේ දුෂ්ට වචනයෙන් චින්චාව දුෂ්ට වචන නම් චින්චාව වංචාකාරී වචනයක් ප්‍රකාශ කළා ඔබෙන් මා ගැබ්ගත්තාය කියලා මුළු ජන සමාජයේ ගින්නක් මෙන් පැතිරිලා ගියා මේ කතාව. ජනකාය මැද්දේ ජනතාව මැදයි මේ ප්‍රකාශය කළේ. සන්තේන සෝම විදිනා සංසුන් ගුණයෙන් ඉවසීමෙන් උන්වහන්සේ දිනන්නට යෙදුන දාල ගීනේ. චින්චාය කත්වාන කට්ට මුදරක් ඉව ගබ්බිනීයා ගැබනියක් වගේ තමයි මේ කට්ට මුදර දර කෑලි වලින් උදරයක් හදාගත්තේ. ලීකෝටු නමල ගැට ගහල පුරවල කොට්ටේ වගේ හදාගෙන බඩේ දාගෙන බඩ ලොකුයි කියලා හදාගෙන ආවට හරි ගියේ නෑ. ඒක මිනිස්සු ඉස්සරහම කඩාගෙන බිමට වැටු. සංසුන් උන්වහන්සේ ඒ නින්දාව ඉවසන්නට යෙදුන. සච්චං විහාය මති සච්චක වාදකේතු සත්‍ය අතහැරලා සච්චක කියලා වාදයට නමක් දරපු කොඩිය හොලපු කෙනෙක් ආවා. වාදාභි රෝපිත මනං වාදයටමයි මනස රෝපණය කරන් හිටියේ කොයි වෙලෙත් අති අන්ධ භූතං අන්ධ වෙලා හිටියේ වාදය. පඤ්ඤා පදීප ජලිතෝ ප්‍රඥා පහන් දල්වල චිතවා මුනින්දෝ ඒ මුනින්ද්‍රයන් වහන්සේ දිනුවා. නන්දෝපනන්ද බුජගං විබුධම් මහෙති මහර්ති තියෙන නන්දෝපනන්ද කියන නාගරාජ පුත්තේන තේර බුජගේන තමාපයන්තෝ ඒ මහා ස්ථවිර බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් සමග දමනය කරන්ට යුතු ඉර්දීන්ගෙන් තමයි දමනය කරන්ට යුතු. දුග්ගාහ දිට්ටි බුජගේන සුදට්ට හත්තං වැරදි දෘෂ්ටීන් ග්‍රහණය කරගෙන හිටිය ජුතිමිද්දි කියන බ්‍රහ්මය බක කියන නමින් හිටිය බක කියන ජුති බැබලෙන ඉර්දීන් තිබිච්ච බක කියන බ්‍රහ්මය බක කියන අභිධානය බක කියන නම තියෙන බ්‍රහ්මය බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරන්න යෙදුණා.
උන්වහන්සේගේ සීල සමාධි ප්‍රඥා නොසැලී ලෝකයට මෙවැනි ශාන්තියක්මයි සිද්ධ කරේ. එම නිසා උන්වහන්සේව ඉක්මවා යන්නට වෙන කිසි කෙනෙක් ලොව පහළ වී නැහැ. ලොවම අතහැරපු මරන්නට හදු පුජ්‍යලයන් එයාගේ හොඳක් දකින්න තරම් බලවත් හිතක් තිබුණේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් උනේ දෙවියන් මාරයන් බ්‍රහ්මයන් අතර ශ්‍රමණයෙක්ටවත් බ්‍රාහ්මණයෙක්ටවත් මාරයෙක්ටවත් දෙවියෙක්ටවත් බ්‍රහ්ම ශ්‍රේෂ්ඨයෙක්ටවත් කේනචිවා කිසිම කෙනෙක්ටවත් හරවන්නට බැරි දහම් චක්‍රය නැවත අපපතිවත්යන් නැවත හරවා යවන්නට බැරි දහම් චක්‍රය ලොවට පෙරලීමෙන් ලොවට පෙන්වා දීමෙන් කිසිම කෙනෙක් පහළ වුණේ නැහැ වැරදි කියලා කියන්නට. හේතුඵල අනුවයි දුක හටගන්නේ. හේතුඵල නැති කිරීමෙන් නිරුද්ධ වීමෙන් හේතු භංගා දුක නිරුද්ධ වෙලා යනවා. මේ සසර කියන මඩ වගුරේ නිතැලැල්ව පහළ වී ඒ මඩ වගුරේ නොගැලී සිටි භාග්‍යවතුන් වහන්සේ තවමත් ලොව සනසමින් උන්වහන්සේගේ දහම ව්‍යාප්ත වෙලා තියෙනවා. ශාරීරිකවත් මානසිකවත් උන්වහන්සේ වැඩ නොසිටියත් උන්වහන්සේගේ දහම අවබෝධ කර ගැනීමෙන් උන්වහන්සේව අපි නිතර දැකීමේ භාග්‍ය උදා කරගත හැකි වෙනවා. මේ තමයි බුද්ධ සිත, මෙහෙමයි බුද්ධත්වය සාක්ෂාත් කරගත්තේ කියලා. දාන සීල නෙක්ඛම් පඤ්ඤා වීරය කන්ති සච්ච මදි අදිඨාන මෙත්තා උපේක්ඛා කියන දස පාරමිතා පූර්ණය කළ උන්වහන්සේ නොයෙකුත් ජාතීන් වල නොයෙකුත් කුලවල අඩු වැඩි වශයෙන් ධනස්කන්ධ ඇතිව ඉපදිලා ලොවට නායකත්වයේ සපේල අවසානයේදී ලෝකනායක තථාගත ශ්‍රී මුනීන්ද්‍රයන් වහන්සේ වශයෙන් බැබලී සිට අවසානයේදී මහා පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන්නට යෙදුණු ඒ තථාගත අරිහත් සම්‍යක් සම්බුද්ධ රාජානන් වහන්සේ අපගේ හදෙහි විරාජමානව වැඩ සිටීවා. අපගේ කෙලෙස් සිත් නිවාගෙන උන්වහන්සේ බැජඹේවා. උන්වහන්සේ හැමෝට පැමිණි ලස්සන අවලස්සන දුප්පත් පොහොසත් බල සම්පන්න දුබල දිව්‍ය මනුෂ්‍ය හැම කෙනාට උන්වහන්සේව සොලවන්නටවත් හැකිවුණේ නැහැ. එම නිසා අප හැමෝට පැමිණෙන කිසිම වැදගත්කමක් නැති අයටත් සෙලවෙන මනස ඔබට තිබෙනවා නම් එයින් ඔබ මිදෙන්නට භාග්‍යවතුන් වහන්සේ ආදර්ශයට ගන්නාසේක්වා. දෙවියෝත් බ්‍රහ්මයෝත් ඔබගේ ඒ ප්‍රතිපදාවන් දැක සතුටට පත්ව දේවාශිර්වාදය සල්සා දිත්වා ඔබත් සමග දෙවරුත් මේ දහම් මාර්ගය අවබෝධ කරගෙන සසර දුකෙන් අත මිදේවා කියලා අධිෂ්ඨාන කරගන්න. දැන් අපි භාවනාවෙන් මිදෙමු. දෙවියන්ටත් මේගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කර. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
पुञ्जन्तं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशद्धा च बुम्मद्धा देवानागा महित्तिका पुञ्जन्तं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशद्धा च बुम्मद्धा देवानागा महित्तिका पुञ्जन्तं अनुमोदित्वा चिरं रक्खन्तु त्वं सदा इदं मे ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो ඔබ සැම දිනාටම ධර්ම අවබෝධයෙන් ලබන සැනසීමම වේවා.